උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න පවන් සම්පත කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල ලීසින් මාෆියාවේ ගොදුරක් වූ සුරිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට ලීසින් වාහන සඳහා දුන් සහන ක්‍රියාත්මක වන්නේ දැයි රාජ්‍ය විමසිල්ලෙන් ලීසින් ආයතන පිළිබඳව ජනපති දුන් නියෝග පොලිසිය ක්‍රියාත්මක කිරීම ආරම්භයි රට තුල අපරාධ රැල්ලක් නිර්මාණය වෙලා සජිත් කියයි නිවාස ඉදිකිරීමේදී අගමැතිගෙන් නව සැලසුම් ත්‍රිකුණාමලයේ ගොවීන්ට එල්ල වූ ශනික ප්‍රහාරය දැන් දේශීය පුවත් ඝාතනයට ලක් වූ ජාතික ත්‍රිරෝතරත සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට කැස්පෑව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. පසුගිය දසවනදා මිරිහන ප්‍රදේශයේ පිහිටි කල්පතු සමාගමක් ඉදිරිපිටදී අමානුෂික ලෙස පහර කැමකට ලක් වී ජීවිතක්ෂයටපත් වූ ජාතික ත්‍රිරෝතරත සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දින කැස්බෑව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ වන විට ඒ මහතාගේ දේහය කැස්බෑවේ තනායම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් අද දිනෙත් පැමිණ සිටියා. මෙම ඝාතන සිද්ධියට අදාළ මූල්‍ය සමාගම සහ එහි හිමිකරු සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියලුම සැකකරුවන් හට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න යයි ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් සමස්ත ලංකා ත්‍රිරෝද්‍රත රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය සහ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය මාධ්‍ය හමුවලට එක්වමින් ඉල්ලා සිටියා. පිරිසක් වෙනුවෙන් මෙවන් ආකාරයේ අකටයුතු දේවල් වෙමින් මෙවන් ආකාරයේ ජීවිත පූජා කිරීමට සිද්ධ වෙනවා නම් මේ වෘත්ති කියන්නේ මේ වෘත්තියට ඇති తত্ত্বය කුමක්ද? ඉතින් මේ පිරිස පිළිබඳව මීට වඩා දැඩිව රජයක් කල්පනා කළ යුතුව පවතිනවා. මීට වඩා වගකීමෙන් කටයුතු කරන්නට කියන බව නැවතත් මතක් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක තමන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනකොට මෙවැරි මර ප්‍රහාර එල්ල වෙන එක පිළිකුලෙන් යුතුව අපි හෙලා දකිනවා. රජය මේ පිළිබඳව සොයා බලා මහබැංකුවේ ලියාපදිංචි නැති සියලුම මූල්‍ය සමාගම් වලට විරුද්ධව නඩු පවන ලෙසත් ඔවුන් මේ ලංකාවෙන් ඔවුන්ගේ මූල්‍ය කටයුතු තහනම් කරන ලෙසත් ජනාධිපතිතුමා ප්‍රමුඛ අගමැතිතුමාගෙන් රජයෙන් අපි ඉල්ලා සිටිනවා මේ පිළිබඳව දැඩිව නීතිය ක්‍රියාත්මක කර මේට සම්බන්ධ වන සියලු දෙනාට දෙන්න ඕනේ උපරිම දැඩි දඬුවම ලබා දී සුනිල් ජයවර්ධන මහතාට සාධාරණ ඉෂ්ට කරන ලෙස. තාම අමානුෂික විදිහට තැන් තැන් වල මිනිස්සු ඝාතනය වෙන්න මේ වෙනකොට රටේ පටන් අරගෙන තියෙනවා. අපි දැක්ක දැන් සුනිල් ජයවර්ධන විතරක් නෙමෙයි නිරන්තරයෙන් ජනාධිපතිවරයා ගැවසින ජනාධිපතිවරයා ජීවත් වෙන මේ නිදහස් චතුරස්ත්‍රය ආසන්නයේත් මිනිස්සු මැරලා ඉන්න විදිහ අපි දැක්ක දැන් ප්‍රධාන කතාව තමයි සුනිල් ජයවර්ධන ත්‍රිරෝද්‍රත් සංගමේ සභාපති සුනිල් ජයවර්ධන ඊටාම ප්‍රසිද්ධියේ ඝාතනයට ලක් වෙනවා නගරබද ප්‍රදේශයකදී ලීසින් සමාගමක් ඉදිරිපිටදී අපි අහන්න තියෙන්නේ දැන් මේ විදිහට මිනිස්සු තැන් තැන්වල ඝාතනය වෙනවා නම් මේ විදිහට මිනිස්සු තැන් තැන්වල ඝාතනය වෙනවා රජයට ආණ්ඩුවට ඒවා වළක්ව ගන්න පුළුවන් කමක් නැහැ එහෙම ඌමනාවක් නැති ආකාරයක් තමයි ඊට පේන්නේ යන්නේ එමින්ම ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මූල්‍ය සමාගම 41ක එකතුවකින් සතුම් බ්ලක් ද ෆිනෑන්ස් හවුස් ඇසෝසියේෂන් ඔෆ් ශ්‍රී ලංකා ආයතනයේද පවසන්නේ මෙම වංචනික මූල්‍ය ආයතනය විසින් සිදු කරන ලද ක්‍රියාව සහ ඒ හේතු වී නැති වූ මෙම ඛේදනීය තත්වය තරයේ හෙලා දකින බවයි 2020 ජූනි මාස 10 වන දින ඇති වූ සිදුවීම අප සංගමයේ විසින් හෙලා දකින අතර අදාළ සිදුවීමට මූලික වූ ආයතනය ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සමාගම නොවේ මහා බැංකුවේ ලියාපදිංචි සියලු මූලික සමාගම් මේ වන විටත් ශ්‍රී ලංකා මහා බැංකුවේ නිකුත් කරන ලැබූ චක්‍රලේඛයට අනුව මාස 2 මාස 3 මාස 6 කාල වකවානුව සඳහා අදාළ ගනුදෙනු කරුවන්ට ණය සාන කාලය ලබා දී ඇත
ලිසින් පහසුකම් යටතේ වාහන මිලටගෙන ණයවාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කර ගැනීමට ලිසින් සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ ලබා නොදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩපරණ පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට ඊයේ දින උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාද මාධ්‍යට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා. स्थान स्थानाधिपति उपदेश लादी प्रकाश ජනාධිපති මාධ්‍යංශයේ විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කල්පතු ක්‍රමයට වාහන මිලටගත් පුද්ගලින්ට ණය වාරික ගෙවීම සඳහා දුන් සහනය නිසල් ලෙස ක්‍රියාත්මක වන්නේදයි රජය දැටේ විමසිල්ලෙන් සිටින බවයි. මේ අතර දේශපාලන වේදිකාවේද මේ සම්බන්ධයෙන් අදහස් පළවුණා. පොලිස්පතිතුමාට දීලා දෙනවා නියෝගයක් ලීසින් සීස් කරන්න බෑ කියලා. ලීසින් කම්පැනි මොකද කරන්නේ එතකොට? ලීසින් කම්පැනි වාහනේට මුදල් සම්බ වෙන්නේත් නැහැ. ආන්ඩ්වෙල් ලීසින් කම්පැනි වලට සාහනයක් දෙන්නේත් නැහැ. ලීසින් කම්පැනි වැඩ කරන මිනිස්සුගේ පඩි ගෙවන්න විදියකුත් නැහැ. මේ ලීසින් වාහනයක් සීස් කරන්න දුන්නා කිව්වම මිනිස්සු මොකද කියන්නේ ලීසින් කාරයට ගහනවා. සල්ලි ඉල්ලන්න ආව. මේ රටේ අනවශ්‍ය ප්‍රශ්නයක් මිනිස්සු අතර ඇති කරනවා. ගොන් කතානේ. दर्शन प्रबल नियम संपूर्ण जनता සෑම අතකින්ම රට තුල රාජ්‍ය පාලනයේ දැඩි ලෙස පරිහානියට ලක්ව ඇති බවත් රට තුල අපරාධ රැල්ලක් නිර්මාණය වී ඇති බවත් සමගිය ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද පැවති මාධ්‍ය හමුවකදී රට තුල පවතින දුර්වල රාජ්‍ය පාලනය තුල අද රට පුරාවටම අවුල් වියවුල් රසක් නිර්මාණය වෙලා එක පැත්තකින් බැලුවහම රට තුල කැලෑ නීතිය ක්‍රියාත්මක වෙනවා අපරාධ රැල්ලකුත් ක්‍රියාත්මක වෙලා ජීවිත හානි මිනිස් ඝාතන සිදු වෙනවා තවත් පැත්තකින් මේ රටේ ජනතාවට පවතින ආර්ථික තත්ත්වය තුල ඉතාමත්ම පීඩිත ඒ වගේම ඉතාමත්ම අහිතකර ආර්ථික වාතාවරණයක් තුල ජීවත් වන්නට සිදු වෙලා තිබෙනවා මේ රටේ දසලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අතේ ප්‍රමාණවත් මුදල් නැහැ. ඒ අයට දරුපවුල් නඩත්තු කරන්නට හැකියාවක් නැහැ. එදිනෙදා වේල් තුන පිරිමහ ගන්නට හැකියාවක් නොමැති ලක්ෂ ගණනින් ජනතාව අපේ රටේ සිටිනවා. ඒ කණ්ඩායම් වලට සහන ලබා දෙන්නට වර්තමාන රජය කටයුතු කරලත් නැහැ. අධ්‍යාපන ක්ෂේත්‍රය තුල අවුල් වියවුල් රසක් මාස 4ක උගන්වන්නට ඕන විෂයමාලාව
මාසෙකින් උගන්වලා උසස් පෙළ විභාගයේ පවත්වන්නට අධ්‍යාපන අමාත්‍යංශය තීන්දුව කළා තිබේ. හැම අතකින්ම බැලුවහම අපේ රට තුල රාජ්‍ය පාලනයේ මනුස්සකම කේන්ද්‍ර කරගෙන මේ පාලන කටයුතු ක්‍රියාත්මක වීම නතර වෙලා තිබෙනවා. ඉදිරියේදී නගරයෙන් බැහැර නිවාසය ඉදිකිරීම නව සැලැස්මකට අනුව සිදු විය යුතු බවත් එහිදී පරිසරික හානියක් සිදු නොවිය යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. යරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිලධාරීන් අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්තුණා. එහිදී ඉදිරියේදී නගරයෙන් බැහැර නිවාසය ඉදිකිරීම නව සැලැස්මකට අනුව සිදු යුතු බවටත් එහිදී පරිසරික හානිය අවබෝධ ලෙස නිවාස ගම්මාන ඉදිකිරීම සඳහා අවධානය යොමු කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් දැනට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සාකච්ඡා කිරීම හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති මෙහිදී හඳුන්වා දුන්නා. ඒ අනුව සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය ප්‍රකාශනයේ යටතේ ක්‍රියාත්මක කරන ලද ඔබට ගයක් රටට හෙටක් නිවාස වැඩසටහනේ වර්තමාන ප්‍රගතිය කෙරෙහි අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා. නිවාස සංවර්ධන අධිකාරිය සමාජිකින් විසින් COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 2.5ක මුදල් පරිත්‍යාගයක්ද මෙහිදී සිදු කරනු ලැබුවා. මේ මොහොතවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සභාපති රේණුක පෙරේරා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂය තුල මෙන්ම රට තුලද ක්‍රියාත්මක වන්නේ ඒකාධිපතිත්වයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්ත මහතා පවසනවා. එයද සමගි ජනබල වේග මුල ස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. අපේ බලවේගය තුල නිදහස තියෙන ඕනම කෙනෙක්ට. ඒ කියන්නේ ගැට ගහලා බය කරලා සල්ලි දෙනවා කියලා ජන් දීල්ලපන් කියලා එහෙම නැත්නම් බෙල්ල කැපිලෑයි කියලා බය වෙන්න ඕනේ නැහැ. නාම යෝජනාවට අත්සන් කරන්න පුළුවන් ඕන නැත්නම් ඉල්ලන්න නැතුව ඉන්න පුළුවන්. ඒක තමයි සමීජන බලවේගයේ සමගිය. ඒක නොතේරෙන මිනිසුන්ට තමයි උඩ ප්‍රශ්නයක් තියෙන්නේ. ඔබතුමාලා තේරුම් ගන්න ඕනේ මේ රට මේ වෙලාවට වෙලාගෙන ඉන්නේ බොරුව. බොරුවෙන් මිනිසුන්ව වෙලාගෙන ජයග්‍රහණය කරපු මැතිවරණයක් තමයි නොවැම්බර් 16 දින මේ පෞගේ මාස ආයට මේක සම්පූර්ණ අපිට ඇත්ත එළි වෙන්න පටන් ගන්න නිසා තමයි අපි කියන්නේ ඇත්ත දිනමු කියන කැම්පේන් එක තමයි අපේ ප්‍රධාන තේමාව දිනමු. දිනමු කීම තුල ඔබතුමාලා තේරුම් ගන්න ඕනේ මේ මාස 6ට මේ රටේ මුණතරම් බොරු කිව්වද. ඒ නිසා ඇත්ත දිනන්න ඕනේ නැද්ද කියලා අපි ජනතාවගෙන් අහනවා. ඇත්ත කියන එක එලවලා ගිහිල්ලලා අල්ලලා දිනන්න ඕන එකක් මිනිස්සු විසින්. ඒක දිනමු කියලා අපි කියන්නේ මිනිසු දිනන්නට ඕන. මේ වෙලාවෙක පවුලක් පමණ ජයග්‍රහණය කිරීමක් කරන බව අපිට පැහැදිලිව පේනවා. මේ අයියා මල්ලි මල්ලි අයියා අයියා පුතා අයියාගේ බාප්පගේ පුතා අක්කාගේ පුතා නැන්දාගේ පුතා ඔක්කොම ගෙනලා තමන්ගේ එක පවුලක් ගෙනල්ලා රට කරන්න යන මේක බොරුව දිනවනවද එහෙම නැත්නම් ඇත්ත දිනවනවද කියන එක ජනතාවට බාර කරනවා. අපි ලොකු විශ්වාසයක් තියෙනවා. ඔය සිරිකොත ගැන නම් අපි එච්චර කලබල වෙන්නේ නැහැ. සිරිකොත කියන්නේ ඇත්ත වශයෙන්ම හුදෙක්ම මිලිටිමත් පමණයි. එතන ජනමතයක් නැහැ. ඉතින් අපි තව තවත් ඒකාධිපතියෙක්ට පක්ෂය ඇතුළෙත් යට වෙනවද? එහෙම නැත්නම් රට ඇතුළෙත් ඒකාධිපතියෙක්ට යට වෙනවද? ඒකාධිපති පවුලකට යට වෙනවද? නැහැ. අපි සාමාන්‍ය මිනිස්සුන්ට එක එක ස්තරයන් වලින් සමාජයේ ආපු මිනිස්සු හැටියට අපි සූදානම් වෙනවා ඇත්ත කියලා මිනිසුන්ට ඇත්ත දිනවන්න පාරට බහින්. එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබල වේගය තුල පවතින දේශපාලන අර්බුදය පිළිබඳව අද දේශපාලන වේදිකාවේ මෙලෙස කතාබහට ලක් වුණා. මංගල මහත්තයා විලසිනින් තීන්දුවක් ගත්තේ තමනාසල ඉතන්නේ මොලේ නැතුව කියලා. එතෙම දන්නෝ එක්කෙනට එන්න පුළුවන්. එතෙම ටෙලිෆෝන් එකේ ඉවත් උනේ ඒකෙන් ඉඳලා. මොකද 6 වෙනිදා උදේට කවුරු හරි ටෙලිෆෝන් එක කරකවලා බලන්න නම්බරේ කරකවලා බලන්න. මොකද ඇහෙන පණවිඩේ දුරකථනය ක්‍රියා විරහිත කොට ඇත කරුණාකර පසු අමතන්න. සමගිය බිඳ දමන්න ලෑස්ති වෙන ඕන කෙනෙකුට මෙතනින් ස්වභාව ධර්මයා විසින් එළියට දානවා. ඒ නිසා මංගල සමර වීර ගියයි කියලා, ජෙනට් පණියන්දුව ගියයි කියලා අපට අඩුතරමින් අබමල් රේණුක තරමින්වත් මේක ඇඟට දැනෙන්නේ නැහැ. මේ සමගි ජන බලවේගය තුල ඉන්නේ සමගිය මුල් කොටගෙන ඒකායන අරමුණක් කොටගෙන ජනතාවගේ ආණ්ඩුවක් ලබන අගෝස්තු මාසේ 6 වෙනිදා උදේ වෙනකොට පිහිටවන්නයි කියන පණිවිඩය මේ රටේ ජනතාවට අපි ප්‍රකාශ කරන්න කැමතියි. මංගල සමරවීර ඇමතුමා ඉවත් වුණා. ඊට පස්සේ ගාල් එක්කෙනෙක් ඉවත් වුණා. රත්නපුර දිස්ත්‍රික්කෙන් තරඟ කරන නිලුකායක නායක මහත්මියත් ඉවත් වුණා. තමන්ට අත් වෙන්න යන දැවැන්ත අන්ත පරාජයේ මිදෙන්න තමයි මේ අය එක එක්කෙනා ඉවත් වෙන්නේ. සමගි ජන බලවේගයේ අපේක්ෂක ලයිත්වල අපේ එක එක දෙන්නෙක් ඉවත් වුණාට අඩු වුණාට ඒකේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ සමගි ජන බලවේගයට නෙමෙයි. ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ආණ්ඩුවට. අපෙන් ඉවත් වෙන්න ඕන කුණ්ඩොඩු තියෙනවා ඒවා ඉවත් වෙන්න ඕන. ඒවා ඉවත් වුණාන් පස්සේ අපේ සමගි ජන බලවේගය ආයි මේ ගලන ගඟ ආයි නෑ කිසිම බාධාවකින් තොරව ඉදිරියටම යන්න අවස්ථාව ලැබෙනවා. මැතිවරණ කාලේ
ටෙලිෆෝන් කරනවා කරනවා අලියට ඇහෙන්නේ අලියා එක්කෝ අර බීරි අලියට වීණා ගහනවාද මන් දන්නේ මෙලෝ දෙයක් ඇහෙන්නේ නැහැ මෙහෙන් ටෙලිෆෝන් කරනවා එහෙන් ට්‍රින් ට්‍රින් ගානවා අලියා ඇහුන්නේ නැහැ වගේ වෙනම පැත්තක යනවා දවස ගානේ ඒකේ නාම යෝජනා දීපු අය එක එක කෙනා ඉල්ලාස් වෙනවා ඒක හරියට මම දකින්නේ අර පොල් ගහක වේලිච්ච පොල් වල්ලක පොල් වැටෙනවා වගේ දැන් tang tangaga wetena danta tunak wetuna parana poluth wetena e athi kalatit wetena dan oka avasane attit wetena denit paniyanduwa mahathmayama ine etumata vishala viruddhavayak thibba pradesh sabhawala nagara sabhawala mantri wala etuma giyekin apita ada vishala vasiyak chanda wediwimak kela thiyena samagi janabalavege mangala samarawira mettuma etuma vena pakshikata wat vena tanakata wat gihilla na etuma පාර්ලිමේන්තු දේශපාලන සමුවරන් සාමාන්‍ය සමාජ සේවා දේශපාලනය කරන්න තම බලාපොරොත්තු වෙනවා අද සජිත් ප්‍රේමදාස් මැතිතුමාගේ පක්ෂේ අපේක්ෂකයෝ ඉල්ලා අස් වෙනවා දිස්ත්‍රික් නායකයෝ ඉල්ලා අස් වෙනවා ඒ වෙන මොනවත් නෙවෙයි ඔවුන්ට පෙර නිමිති පේනවා ඊළඟ මැතිවරණේ ඔවුන්ට අත් වෙන පරාජය පිළිබඳව ඔවුන්ට යම් යම් අවබෝධයක් නැති වෙනවා අපේ ජයග්‍රහණයේ ප්‍රශ්නයක් නැහැ ජයග්‍රහණය නෙවෙයි අපිට තියෙන අභියෝගය අපිට තියෙන අභියෝගය තමයි රටට ගැළපෙන නායකයෙක් පත් කරගන්න දිවයිනෙ සියලුම විශ්වවිද්‍යාලවල සෞඛ්‍යංශ උපදෙස් පරිදි සිව්වන වසරේ විභාගයේ පැවැත්වීම ලබන 22වනදා සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. යද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මෙහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ කිසිදු පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලයක් සඳහා රජයෙන් අනුමැතිය ලබා දී නොමැති බවයි. මේ කැබිනට් පත්‍රිකාව මගින් මම විශේෂ අනුමැතියක් කැබිනට් මණ්ඩලයේ ලබා ගත්තා වෙනත් ණය හෝ ගත හැකි වෙනත් මූල්‍ය උපක්‍රමික ක්‍රියාමාර්ග අනුගමනය කරලා අඛණ්ඩව සියලුම ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල පටන් ගත්තත් නොගත්තත් ඔන්ලයින් ක්‍රමයේ අධ්‍යාපනය ලැබුවත් ඒ සඳහා පාසුකම් නොලැබුණත් ශිෂ්‍ය ආධාර ලබන සිවුනම සිසුන්ට අඛණ්ඩව මහපොළ ශිෂ්‍ය ආධාරය ලබා දීම සඳහා දැන් ජූලි 29 වෙනිදාට අධීරගත වශයෙන් පාසල් පටන් ගන්නවා මෙන්ම අධීරගත ආකාරයකට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කිරීම සඳහා ගෙන්නන ශිෂ්‍යයන්ට උනත් අවශ්‍ය සෞඛ්‍යංශවල උපදෙස් අකුරටම පිළිපදින්න අපිට සිද්ධ වෙලා තියෙනවා අපි කැමැති උනත් අකමැති උනත් පොදු ජන යහපත වෙනුවෙන් විශ්වවිද්‍යාල විවෘත කිරීම පිළිබඳ ඊළඟ සාකච්ඡාවකදී දැනුම් දෙනවා දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල 4 වෙනි වසරේ එනම් අවසාන වසරේ දරුවන්ගේ විභාග පැවැත්වීම ආරම්භ කරනවා මේ මාස 22 වෙනිදා සිට අගෝස්තු මාසේ 15 වනදා වන විට සියලුම 4 වෙනි වසර සිසුන්ගේ විභාග අවසන් කළ යුතුයි. සියලුම වෛද්‍ය පීඨ තමන්ගේ අවසන් වසර වෛද්‍ය උපාධි පරීක්ෂණ 20/20 6 වෙනි මාසේ 15 වෙනි දින සිට ආරම්භ වෙනවා. සෞඛ්‍ය රෙගුලාසි වලට අනුකූලවයි. සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාල සමානව ශ්‍රී ලංකාවේ පුද්ගලික රෝහ ජාලයක් එක්ක එංගලන්ත විශ්වවිද්‍යාලයක් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹීමට කටයුතු යොදලා තියෙනවා. මේ සඳහා කැබිනට් අනුමැතියක් හෝ කැබිනට් යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවද කිසිසේත්ම නැහැ අපේ රජයේ ප්‍රතිපත්තිය තමයි වෛද්‍ය විද්‍යාල සඳහා අනුමැතිය ලබා දෙන්නේ නැහැ කියන්නේ දැනට ප්‍රවර්ධන කටයුතුත් කරගෙන යනවා සිසුන් අතර කරගෙන යන සඳහා අපිට ඒ පිළිබඳ කිසිම දැනුම් දීමක් කරලා නැහැ මම ඇමතිවරයා වශයෙන් කිසිම කැබිනට් පත්‍රිකාවකට අස්සම් කරලා නැහැ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් සඳහා අස්සම් කරන්න බලාපොරොත්තු වුකුත් නැහැ අද දිනේදී නව ආසාදිතයන් සිව් දිනකෝ මෙරටින් හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 1884ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර හෙට සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ඇඳෙන නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 4 දක්වා පමණක් බව ජනාධිපති මාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. හෙට සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳෙන නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 4 දක්වා බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. රාජ්‍ය පෞද්ගලික දෙංශයේ ආයතන සහ කාර්යාලය පවත්වාගෙන යාමේදීත් එදිනදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුළුමනින්ම පිළිපදින ලෙස රජයේ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙතර ඊයේ දිනේ තුල මෙරටින් හඳුනාගෙනු නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 3ක්.
ඊයේ දිනේ තුල හඳුනාගත් ආසාදිතයින් අතර නවික හමුදා සමාජිකයින් දෙදෙනෙකු වන අතර ඔවුන්ගෙන් එක්කයිකු විදත්තලේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන අතර අනෙක් නවික හමුදා සමාජිකයා මුලතේව නිරෝධායන මධ්‍යස්ථානයේ තුල නිරෝධායනයට ලක් වෙමින් සිටි පුත්කලෙක් එමෙත්ම ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතර කුවේට්හි සිට මෙරටට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි පුත්කලෙකු දවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත COVID-19 ආසාදිතයින්ගෙන් 1252 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 617 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබනවා කොවිඩ් 19 රෝගීන් අපේ සමාජය තුලින් වාර්තා නොවුනට අපිට 100%ක සහතිකයක් දෙන්න බෑ තවදුරටත් කොවිඩ් 19 රෝගීන් මේ සමාජය තුල නැති කියලා. ඒ නිසා අපි තවදුරටත් අපේ ආරක්ෂිත සහ සෞඛ්‍යමය ක්‍රියාමාර්ග දිගටම ගත යුතුයි. ඉතාමත්ම වැදගත් වෙන දෙයක් තමයි පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම. අවම අවශ්‍යයෙන් මීටරයක පරතරය. ඒ වගේම මුඛාවරණ පැළඳීමේදී විශේෂයෙන්ම ජනාකීර්ණ තැනකට යනකොට මුඛාවරණ පැළඳීම වැදගත් වෙනවා. යම් කිසි විදියකින් තමා ආසාදිතයෙක් එයාගේ තවත් කෙනෙකුට යෑමේ අවම වීමක් සිද්ධ වෙනවා ඒ අපිට ඉතාමත්ම වැදගත් වෙනවා රෝගේ පාලනයේදී කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳී සිටි තවත් ශ්‍රී ලංකිකයින් 291 දෙනෙකු අද දහවල් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා මාලදිවයිනේ රැකියා සඳහා ගොස් සිටි මෙම පිරිස UL-102 දරන ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානයෙන් අද දහවල් මෙලෙස මෙරටට පැමිණි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ රට තුල කොරෝනා වෛරසය පැතිර නොයාමට ප්‍රධානම හේතුව බුදුදහමින් ලද අවශ්‍ය බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එළඹෙන මහමැතිවරණයේ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු ආරම්භ කිරීම අද එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. ඒ කොල්ලුපිටිය වාලුකරාම විහාරස්ථානයේදී ඡන්ද ව්‍යාපාරේ කොරෝනා වෛරසයේ පැතිරෙන්නේ නැති විදිහට තමයි අනාගතයේ ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපි මේ ආගමික සිද්ධාස්ථානෙන් ආරම්භ කරේ අපි ඒ ආගම් වලට සලකන නිසා. ඒ වගේම අපි මෙතන ක්‍රියා කරන්නේ ක්‍රියා කළා තියෙන්නේ විශේෂයෙන්ම මේ රටේ ප්‍රමුඛ ස්ථානයත් සංස්කෘතියත් රඳා පවතින්නේ බුද්ධ ධර්මයේ මත කියලා. ඒකේ එක ලක්ෂණයක් මට ගිය මාස කීපය තුළ දැක්කා. ලෝකේ කොරෝනා වෛරසයෙන් මරණයට පත් වුණු සංඛ්‍යාව අඩුම රටවල් හැටියට කණ්ඩායමක් හැටියට ගන්නවනම් ඒ තියෙන්නේ අග්නිදිග ආසියාවේ තියෙන ථේරවාද බෞද්ධ රටවල් විශේෂයෙන්ම වියට්නාමයේ තායි ලාඔසය කම්බෝඩියා මියන්මාව එහෙම ලංකාවත් වැඩියෙන් මෙතන තියෙන 100කට අඩු මං හිතන්නේ තායිලන්තය. ඒ වගේම මං කියන්නේ බූටානයේ බුද්ධ ආගම තියෙන ඒ රටෙත් මරණ නැහැ. ඉතින් මම හිතන්නේ අපේ ඒ ආගම ධර්මයකට යම් කිසි හේතුවක් මම බලාපොරොත්තු වෙනවා ආපහු කොරෝනා වෛරසය නොතියයි කියලා. එහෙම දෙවනි වටයක් එනවා නම් අපේ මේ ධර්ම ශක්තියෙන් ඒ කොරෝනා වෛරස අපිට විශේෂයෙන්ම ජය ගන්නට පුළුවන් වෙයි කියලා. සෞඛ්‍ය බලධාරීන් ලබා දී ඇති නියමයන් අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් සෞඛ්‍ය නිර්දේශ මත ජනහමු පැවැත්වීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කර තිබුණා. ඒ අනුව අද දිනේදී කඩුගම්පොළ, දඹදෙනිය, පොල්ගහවෙල, කුරුණෑගල, මාවතගම, දොඩංගසලන්ද සහ හිරියාල යන කොට්ටාෂ කේන්ද්‍ර කරගනිමින් දවස පුරා මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වුණා. සෞඛ්‍ය බලධාරීන් ලබා දී ඇති නියමයන් අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් එයට ගැළපෙන පරිදි පුද්ගල සංඛ්‍යාවක් සහභාගී කර ගැනීමට මෙහිදී කටයුතු කෙරුණා. එම සහභාගී වූ පිරිස වෙනුවෙන් ශරීර උෂ්ණත්වයේ පරීක්ෂා කිරීමත් දෑත් පවිත්‍ර කිරීම සඳහා අවශ්‍ය විසබීජනාශක දියර හා මුව ආවරණ අදාළ ස්ථාන වෙත සැපීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අවශ්‍ය කටයුතු යොදා තිබුණා. කොවිඩ් වසංගතයේ ව්‍යාප්ත වීමත් සමග එනහිට තිබූ දේශපාලන ක්‍රියාකාරීත්වය නැවත සක්‍රීයත්වයට පත් කිරීම සෞඛ්‍ය නිර්දේශන වූ සිදු කිරීම මෙම වැඩසටහනේදී සිදු වුණා. මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. සරසාර වියසුණු සහිත කුඹුරු වෙත දිනපතා පැමිණෙන වීකුරුළු රංචු වගාවෙන් ඉවත් කිරීමට ස්වභාවික ක්‍රියා අනුගමනය කරමින් සිය වගාවත් සත්වයන්ගේ ජීවිතත් සුරකින ආදර්ශමත් ගොවීන් පිරිසක් පිළිබඳව තොරතුරු අපට වාර්තා වුණා. තෙවනැස අද ඒ පිළිබඳවයි.
ජෛව විවිධත්වයට හානි පමුණුවමින් කෘෂිකර්මාන්තයේ යෙදීමට කටයුතු කිරීම නිසා ඇතැම් පුද්ගලයින්ගේ අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා වනසතුන්ට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ අවස්ථා පිළිබඳව පසුකී දින කිහිපය පුරාත් අපගේ ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට වාර්තා කළා. මේ ඔබ දකින්නේ සරුසාර අස්වනු සහිත කුඹර වෙත පැමිණෙන 5000කට අධික වී කුරුළු රංචුවක්. මේ දකින්න විට ඔබට සුඳුරු දසුනක් වුවද කින්යා ප්‍රදේශයේ ගොවි ජනතාවට නම් මේ සුඳුරු වී නැහැ. ඒ ගොවීන් මෙලෙස පැමිණෙන වී කුරුළු රංචුව නිසා දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව සිටින බැවින් මෙලෙස වගාපීම් සඳහා පැමිණෙන වී කුරුල්ලන් එළවා දැමීමට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදුවුවද ඒ සියලු දුෂ්කරතා මැදින් කුරුල්ලන් එළවා දැමීමට ස්වාභාවික ක්‍රමයක් අනුගමනය කිරීමට මෙම ප්‍රදේශයේ ගොවි ජනතාව හුරු පුරුදු වී සිටිනවා. නලා හඬවමින් තම වගා භූමියට පැමිණෙන කුරුල්ලන් මෙලෙස එළවා දැමීමට ඔවුන් කටයුතු කරන බවටයි අප වාර්තාකරු සඳහන් කළේ. ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙලෙස තම කුඹුරු වලට පැමිණෙන වී කුරුළු රංචු මෙන්ම අනිකුත් සත්වයන්ගෙන්ද තම වගාවන්ට හානි සිදුවුවත් එය මැඩපවත්වා ගැනීමට ස්වාභාවික ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට කටයුතු කරන හේයින් තම අස්වැන්න මෙන්ම සතුන්ගේ ජීවිතද ආරක්ෂා කිරීමට ඔවුන්ට හැකි වූ බවයි මෙලෙස ආදර්ශවත් ලෙස අනෙක් ප්‍රදේශයන්වල ගොවි ජනතාවද කටයුතු කරන්නේ නම් තමන්ගේ වගා භූක මෙන්ම වන සතුන්ගේද ජීවිත ආරක්ෂා ශාකර ගැනීමට හැකිවන බව ඔවුන් අපහා වැඩිදුරටත් සඳහන් කර සිටියා. අදට අපි ඔබෙන් සමු ගන්නවා යලි තමුමු හෙට උදැස්සන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.